තීරණාත්මක අවස්ථාවේත් අපි කියනවා අපි ගත තීරණේ වැරදින ඒ පිළිබඳ විමසා බලන්න මහමැතිවරණයකට අපි සමාජය ගෙන යමු. මහමැතිවරණයකදී අපට පුළුවන් මේකට මුණ දෙන්න. මේ දැන් අද කියනවා අපට 113ක බලයක් තියෙනවා, 112ක බලයක් තියෙනවද, පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවද කියලා ඔව් අපිට පෙන්වන්න පුළුවන්. අපි සන්තෝෂයෙන් කියන්න කැමති අපිත් එක්ක හිටපු වසන්ත සේනනායක ඇමතිවරයා නැවත අද අපේ කැබිනට් මණ්ඩලයට සහභාගී වුණා. අපි අපිට 113 පෙන්වන්න පුළුවන්. අපි මේකට මුණ දෙන්න අපි ලෑස්ති. හරි, අපි මේ අභියෝගයට මුණ දෙන්න ලෑස්ති. මේ අද දැන් අපේ එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම්කාරයන් බවට පත් වී සිටින විදේශීය මේ තානාපතිවරු, විශේෂඥවරු, සුදු මහත්තුරු මේ කාරණාව කතා කරන්නේ නැත්තේ, කතා නොකළේයි. පොලිසිය සභාගර්භයට ඇතුල් වීම, පොලිසිය සභාගර්භයේ සිටීම, පොලිසිය සභාගර්භයේ සිට පාර්ලිමේන්තුවට බලපෑම් කිරීම, මේක මචන් ඉතාමත්ම පුළුල්ව සාකච්ඡා කළ යුතු කරුණක්. විශ්වාස භංග යෝජනාව හදිසියේ විනාඩි ගාණක් ඇතුළත සම්මත වුණායි කියලා කිව්වහම කතානායක ගැලරියේ හිටපු විදේශීය සුදු මහත්තුරු තානාපති නිලධාරීන් නැගිටලා අත්පොලසන් දෙන්න පටන් ගත්තා. මේ කාගේ අයිතිවාසිකමද? කා වෙනුවෙන්ද? මොකද්ද මේ? මේක සාමාන්‍ය මිනිසුන්, සාමාන්‍ය ගැලරියක ඉන්න මිනිසුන්, තමන්ගේ ජනතාව නම් විරුද්ධ පක්ෂයේ වේවා ආණ්ඩු පක්ෂයේ වේවා ඒක තේරුම් ගන්න පුළුවන්. මේ සුදු මහත්තුරුන්ට, විදේශීය තානාපතිවරුන්ට කතානායක ගැලරියේ සිට නැගිටලා අත්පොලසන් දීලා සන්තෝෂය ප්‍රකාශ කරනවා කියන්නේ වෙන මොකක් හෝ න්‍යාය පත්‍රයක් මේ සිදුවීමෙන් පවතින. මේක තම ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි, ජනතාව අතරට ගෙන යා යුතු පණිවිඩයක් මේක.